තෙරුවන් සරණයි යාළුවනේ සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම. අදත් මම ඔයාලට වීඩියෝ එකක් අරන් ආවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ LED බල්බ් එකක් හරියට ඉර උදා වෙන ආකාරයට පත්තු වෙන පරිපතයක් තමයි අද ඔයාලට කියලා දෙන්න යන්නේ. මේකත් රුපියල් 30ක විතර වියදමක් තමයි යන්නේ. ඔයාලට හදලා බලන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක හදන්නේ, මේකට මොනවද ඕනේ කියලා. ඉස්සෙල්ලාම 8128 ට්‍රාන්සිස්ටර් එකක් වෙනද වගේම ඕන වෙනවා. මේකේ පින් තුනක් තියෙනවා. මේක අපි 1 2 3 ওই විදිහට ගමු. ඒකෙන් දෙකක් ඕන වෙනවා. සෝරි, දෙකක් ඕන වෙනවා. මේ ට්‍රාන්සිස්ටර් එකම જાතියේ ට්‍රාන්සිස්ටර් 8128 දෙකක් ඕන වෙනවා. ඊට පස්සේ මට ඕන වෙනවා 220 UF වෝල්ට 16ක. දැන් මම මේ 50 එකක් අරන් තියෙන්නේ. කන්ඩෙන්සර් එකක් ඕන වෙනවා. මේකේ දන් රින ભેදයක් තියෙනවා. මේකේ මේ සුදු පාට පටියක් ගහලා ඉරක් මාක් කරලා තියෙන මේ පැත්ත රින, මේ වැත දන, එහෙම නැත්නම් කොට පින් එක රින, දිග පින් එක දන. ඊට පස්සේ 220K රෙජිස්ටර් එකක් ඕන වෙනවා. 220K කියලා කියන්නේ රතු පාටයි, රතු පාටයි, කහ පාටයි. ඔන්න ඒකත් ඕන වෙනවා. ඊට පස්සේ LED බල්බ් එකක් ඕන වෙනවා. මේකේ පින් දෙකයි, මේකේ දිග පින් එක දන, අනිත් පැත්ත රින, කොට පින් එක රින. ඔය ටික තමයි යාළුවනේ ඕනේ. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. ඔන්න මම මේක හදනවා. ඉස්සරලාම මේ ට්‍රාන්සිස්ටර් දෙක මම ගන්නවා. ට්‍රාන්සිස්ටර් දෙක අරගෙන මේකේ මූණ තියෙන මගින් ඉන්න පැත්තට හරවගෙන මේකේ බල එකක ට්‍රාන්සිස්ටරේ තුන්වෙනි පින් එකයි මේකේ පළවෙනි පින් එකයි මේ විදිහට එකතු කරලා පාහනවා. ඔන්න ඔය විදිහට එකතු කරලා පාහනවා. ඔන්න ওই විදිහට එකතු කරලා පාහනවා. ඊට පස්සේ මම මේක චුට්ටක් උඩට නමා ගන්නවා. නමාගෙන මේකේ දෙවනි පින් දෙක, ට්‍රාන්සිස්ටර් දෙකේ පින් දෙවනි පින් දෙකම මේ විදිහට එකතු කරලා පාහනවා. මේ දෙක එකට වදින්න එන්න එපා. උඩ එකයි, යට එකයි. දෙවනි පින් දෙක මේ විදිහට එකතු කරලා පාහනවා. ඔන්න ওই විදිහට. ඊට පස්සේ යාළුවනේ කන්ඩෙන්සර් එක ගන්නවා. කන්ඩෙන්සර් එකයි රෙජිස්ටර් එකයි කන්ඩෙන්සර් එකේ දන පැත්තයි, කන්ඩෙන්සර් එකේ දන පැත්තයි මේ රෙජිස්ටර් එක පින් එකකුයි මම මේ විදිහට එකතු කරලා පාහ ගන්නවා. මේ විදිහට එකතු කරලා ඊට පස්සේ මම මේක මේ දෙවනි ට්‍රාන්සිස්ටරේ තුන්වෙනි පින් එකට පාහනවා. දෙවනි මේ 1 2 කියලා ගත්තොත් මේ දෙවනි ට්‍රාන්සිස්ටරේ තුන්වෙනි පින් එකට මම මේක තියලා පහනවා. මං කන්ඩෙන්සර් එකේ දන පැත්තයි රෙජිස්ටර් එක පැත්තකුයි එකතු කරා. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. එතකොට ඔන්න ඔය විදිහට මම පාහ ගත්තා. ඊට පස්සේ යාළුවනේ මම ගන්නවා LED බල්බ් එක. LED බල්බ් එක අරගෙන LED බල්බ් එකේ දන පැත්ත මම මේ, ඒ කියන්නේ දිග පින් එක මේකේ මේ රෙජිස්ටරේ මේ අනික් කෙළවරට පාහනවා. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. එතකොට ඔන්න ඔය විදිහට තමයි එන්නේ. ඊට පස්සේ මම LED බල්බ් එකේ රින පැත්ත, එහෙම නැත්නම් කොට පින් එක මේ ට්‍රාන්සිස්ටර් දෙකේ පින් දෙවනි පින් දෙක එකතු කරේ අන්න එතෙන්ටම තියලා මේ විදිහට පාහනවා. ඔන්න අපි සර්කිට් එක හදලා ඉවරයි. තව එකක් තියෙනවා. මේ කන්ඩෙන්සර් එකේ රින පැත්ත අපි පෑහුවේ නැහැ කොහාටවත්. මේ ට්‍රාන්සිස්ටරේ පළවෙනි එක පෑහුවෙත් නැහැ. අපි මේ දෙක මේ විදිහට එකතු කරගන්න ඕනේ. එකතු කරලා මේ විදිහට පාහ ගන්න ඕනේ. ඔන්න ඔය විදිහට එකතු කරලා පහලා අපි දැන් මේකට සප්ලයි දීලා බලමු මේක වැඩ කරනවද කියලා. හොඳයි යාළුවනේ, ඔන්න මම සප්ලයි දෙන්න වයර් දෙකක් පාහ ගන්නවා. මේකට මම නිල් පාට එකකුයි සුදු පාට වයර් එකකුයි පාහනවා. මේකේ
ධන දෙන එක තමයි මං සුදු පාට වයර් එකක් පහන්. මේ රෙජිස්ටර් එක LED බල්බ් එකේ ධනයි අපි එකතු කරලා පෑහුවේ එතෙන්ට මං එක වයර් එකක් පහනවා. ඊට පස්සේ මම රින වයර් එක පහ ගන්නවා. රින වයර් එක මම පාහන්නේ මේ කන්ඩෙන්සර් එකේ රිනයි ට්‍රාන්සිස්ටරේ ධන පැත්තයි එකතු කරේ. අන්න එතෙන්ට මම ඒකට ඒ ඔය වයර් එකක් පාහනවා. ඒක තමයි අපි රින විදුලිය දෙන්නේ. ඔන්න මම ධන රින වයර් පාහලා ඉවරයි. මම මේක ඔන්න ඕගොල්ලන්ට සප්ලයි දෙනවා. වෝල්ට් අපි 3ක් තමයි මේකට දෙන්නේ. මේක බොහොම සරල පරිපථයක්. පුංචි අය වෙනුවෙන් තමයි මම මේක හැදුවේ. ඔන්න ඕගොල්ලොන්ට මම පෙන්නන්නම්. ඔන්න මම දැන් සප්ලයි දෙනවා. හොඳයි යාළුවනේ, ඔන්න මම සප්ලයි දෙනවා. එක දෙයක් ඕගොල්ලන්ට කියන්න බැරි වුණා. මේකට සප්ලයි දෙනකොට අපි මේ වයර් දෙකක් අතරට පොඩි ස්විච් එකක් හයි කරගන්න ඕනේ. එතකොට තමයි අපිට මේක ගොඩක් ප්‍රයෝජනවත් විදිහට අපිට දකින්න පුළුවන්. හොඳයි යාළුවනේ, ඔන්න මම සප්ලයි දෙනවා. ඔන්න මම සප්ලයි දුන්නා. ඕගොල්ලන්ට පේනව ඇති LED බල්බ් එක පත්තු වෙන්නේ ටික ටික එළිය වැඩි වෙලා. ඔන්න මම ආය ඕෆ් කරලා ආයි මං ඕගොල්ලන්ට පෙන්නන්නම්. ඔන්න මම සප්ලයි දෙනවා. සප්ලයි දුන්නාම මේක LED බල්බ් එක පත්තු වෙන්නේ බොහොම හිමින්. එකවරම පත්තු වෙන්නේ ඉර උදා වෙනවා වගේ. අපිට මේක ලස්සනට හදා ගන්න පුළුවන් ඕගොල්ලන්ගේ හැකියාව අනුව. පුංචි දරුවෝ මේවට ආස නිසා තමයි මම මේක ආය මේක හැදුවේ. ඔන්න ආය මම පෙන්නන්නම් ඔයාලට. සප්ලයි දෙනකොට මේක බල්බ් එක හිමීට තමයි එළිය වැඩි වෙලා දැල්වෙන්නේ. හොඳයි යාළුවනේ, ඕක තමයි මට ඔයාලට කියලා දෙන්න ඕනුනේ. බොහොම සරල එකක්. මං හිතනවා ඕගොල්ලෝ යමක් ඉගෙන ගන්න ඇති. ආසාවට හරි මේක හදලා බලයි කියලා. අදට මං ඕගොල්ලොන්ගෙන් සමුගන්නවා. ඕගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.